ඩේටා ඇනලිටික්ස් වලදී අපිට ඩේටා විෂුවලයිසේෂන් කියන එකත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් මේ ඩේටා විෂුවලයිසේෂන් කියලා කියන්නේ අපි මේ ඩේටා යම් කිසි විදියක ඉමේජ් එකක් විදියට, ඒ කියන්නේ රූපයකින් රීප්‍රසන්ට් කිරීමක්. එතකොට අපි දන්නවා, අපි පාවිච්චි කරලා තියෙනවා විවිධාකාර ප්‍රස්තාර. ඒ කියන්නේ අපි බාර් චාට්, ලයින් චාට්, පයි චාට්, හිස්ටෝග්‍රෑම් එක එක විදිහේ දේවල් ගැන අපි දන්නවා. අපි ඇඳලා තියෙන මේවා. ඉතින් ඇයි මේක වැදගත් වෙන්නේ අපිට? මේ විෂුවලයිසේෂන් කියන දේ මොකටද වැදගත් වෙන්නේ? ඉතින් අපිට විෂුවලයිසේෂන් එක ගන්න පුළුවන් මොකද්ද? මේ ඩේටා ග්‍රැෆිකලි පෙන්වන එක ඇත්තටම වැදගත්. ඒකෙන් අපිට understanding, improving communication. එතකොට ඔන්න ඔය වගේ කියන්නේ අපිට දත්ත හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හරියට communicate කරන්න පුළුවන්. ඊළඟට identifying patterns. ඒ දත්තවල තියෙන යම් යම් ආකාරයේ රටාවන් identify කරගැනීමේ හැකියාව. supporting decision making. තීරණ ගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම ස්ටෝරි ටෙලින්, ඒ කියන්නේ යම් කිසි දෙයක් පැහැදිලි කරන්න, data exploration and monitoring performance in various domains. එතකොට විවිධ පැති වලින් මේකේ අපිට මේ දත්ත මේ විදියට visualize කරන එක වැදගත්. එහෙම නැත්නම් graphically represent කිරීම ඔය කිව්ව විදිහේ විවිධ ක්‍රම භාවිතා කරලා. හරි, ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද මේක ඇත්තටම වැදගත් වෙන්නේ කියන එක. ඉතින් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ ටික මම උදාහරණයක් විදියට මේක ගත්තොත්, මේ ක්‍රිකට් ප්ලේයර් දෙන්නේ කියමුකෝ. ක්‍රිකට් ප්ලේයර් දෙන්නේ P1 P2 කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ ඒගොල්ලෝ මැච් පහක ගහපු ලකුණු, ඉනිංස් පහක. එතකොට බලන්න මේකේ 25යි 37යි 33යි 66යි 24යි විදියට එයා ගහලා තියෙන්නේ. player 2 0 0 97 0 and 88. දැන් අපි දන්නවා data ගත්තොත් අපි ගොඩක් වෙලාවට බලන්නේ summary එක. ඒ කියන්නේ data statistics. මොකද in detail සම්පූර්ණ data explore කරන්න අඩුයි අපි. එතකොට මේ දෙන්නගෙම ගත්තොත් average එක 37 සමානයි. එතකොට මේකෙන් අපිට පැහැදිලි මෙතන මේ දෙන්න වෙනස් කියන එක. එතකොට ඇවරේජ් එකෙන් එහෙම නැත්නම් අපි හිතමු මේක මේ ළමයි දෙන්නේ සබ්ජෙක්ට් පහකට ගත්තු ලකුණු කියලා. මෙන්න සබ්ජෙක්ට් පහකට පළවෙනි එකේ ගත්තු එක, දෙවෙනි එකේ ගත්තු එක. එතකොට ඒකෙත් ඇවරේජ් සමානයි. ඉතින් අපි ඉන් ඩීටේල් data සලකන්නේ නැතුව statistic data, ඒ කියන්නේ summary එක විතර බැලුවොත් අපිට හරි අදහස ඇත්තටම එන්නේ නැහැ. නමුත් ඒක වැදගත් summary කියන එක. ඉතින් දැන් මේක ගත්තොත් අපිට මේකේ consistency එක ගැන player කෙනෙක්ගේ අදහස ගන්න බෑනේ. දැන් පළවෙනි කෙනා ගත්තොත් එයා සාමාන්‍යයෙන් එක level එකක ඉන්නවා. ඒක පැහැදිලි. දෙවෙනි කෙනා ගොඩක් වෙලාවට බිංදුවට අවුට් වෙලා, හැබැයි ඉඳ හිට හොඳ ලකුණු ගන්න වැඩි ලකුණු ගණන් ගහලා තියෙනවා. කියන්නේ මෙයාටත් වැඩිය වැඩි ලකුණු ගණන් ගහලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට එයා බිංදුවට අවුට් වෙලා. එතකොට දැන් මොකක් හරි එක රිලයබිලිටි එක බැලුවොත් මෙතෙන්දී ඇත්තටම අපිට ප්ලේයර් 1 ගැන වැඩි මේකක් තියන්න පුළුවන්. මොකද එයා ලකුණු ගහනේව අඩුණත් සාමාන්‍යයෙන් එයා හැම එකකම වගේ ගහලා තියෙනවා. නමුත් ප්ලේයර් 2 ගත්තොත් අපිට එයා ගැන විශ්වාසය තියන්න අමාරුයි. එයා ගොඩක් වෙලාවට අවුට් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි ගැහුවොත් එයා ගොඩ ලකුණු වලට යනවා වගේ එකක් තියෙනවා එතන. එතකොට ඔන්න ඔය වගේ. දැන් ඇත්තටම මේක වැදගත් වෙන්නේ මෙතන තියෙන්නේ මැච් පහක ඩේටා. දැන් මැච් පහක ලකුණු හින්ද මෙතන අපිට බැලු බැලමට මේක පේනවා මේ වෙනස. හැබැයි අපි හිතමු මේක ඩේටා 100ක් විතර තියෙන තැනක කම්පයා කරන්න ගියොත් ඕක අමාරුයි අපිට. මොකද බැලු බැලමට අපිට මේ ඩේටා වල තියෙන දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. දැන් මෙතෙන්දී නම් අපිට ඕක පේනවා. ඉතින් අන්න ඒ වගේ ඒ වෙනස්කම්
අපි අන්න ඒකයි දැන් අපිට මෙතන මැච් 100ක ලකුණු තියුණා කියලා. මෙතන ප්ලේයර් 2 ගෙත් මැච් 100ක, ඒ කියන්නේ ඉනින් 100ක ලකුණු ප්ලේයර් 1 ගෙත් තියෙනවා, 2 ගෙත් තියෙනවා. ඒ වගේ වෙලාවට අපි ඇත්තටම ওই 100ම එකින් එකට කියවන්නේ නැහැ නේ. අපි බලන්නේ ඒකේ සමරි එක. එතකොට වෙලාවට ඇවරේජ් එක, ස්ට්‍රයික් රේට් එක, ඔන්න ඔය වගේ දේවල් නේ බලන්නේ. එතකොට ඔක ඉස්කෝල එක, ඒ කියන්නේ ළමයින්ගේ ලකුණුනත් එහෙමනේ. ඒක ඇවරේජ් එක ඒ වගේම බලනවා. මොකද ඔක්කොම එක පාට ගන්නේ නැති නිසා මෙතන මේ පහක හින්දා අපිට බලන්න පුළුවන්. ඉතින් මොකද වෙන්නේ, මේක එකපාරට දැන් ලොකු ඩේට ප්‍රමාණය තිබුණා නම් අපිට ඔය අයිඩියා එක එන්නේ නැහැ. අපි ඇවරේජ් එක සමාන නම් සමානයි කියලා වගේ තමයි යන්නේ. ඉතින් මැක්සිමම් ගත්තොත් බලන්න, ප්ලේයර් 1 ගේ තියෙන 66යි මෙයාගේ 97ක් තියෙනවා. එතකොට අපිට ඇවරේජ් එකයි මැක්සිමම් වැලියු එකයි බැලුවොත් නිකන් ප්ලේයර් 2 හොඳයි වගේ අදහසක් එන්න පුළුවන් කෙනෙක්ට. එතකොට ඒක එහෙමම වෙන්න බෑනේ. ඉතින් මේ වගේ වෙලාවට අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ. දැන් බලන්න මේක අපි ප්‍රස්තාරයකට ගත්තා. දැන් ප්‍රස්තාරයකට ගත්තාම අපිට මේකේ ඩේටා ප්‍රමාණය කොහොම වුණත් අපිට අයිඩියා එකක් එනවා මේකෙන්. ඒ කියන්නේ අපිට එනවා මෙන්න මේවා සාමාන්‍යයෙන් අතරමැද ගානක අඩු වැඩි වීම තිබුණත් සාමාන්‍යයෙන් එක රේන්ජ් එකක ඉන්නවා කියන එක. නමුත් මෙයා පහළටම වැටෙනා වගේ මුඩටමත් යනවා. එතකොට එයාගේ අර නිශ්චිතව කියන්න බැරි ගතියක් තියෙනවා. එයා අඩුම වෙන්න පුළුවන්, වැඩිම වෙන්න පුළුවන් කියන එක අයිඩියා එක එකපාරට එනවා රූපෙන් බැලුවහම. ඒක ඩේටා වලින් එකපාරට ගන්න අමාරුයි අපිට. අන්න එහෙනම් විෂුවලයිස් වල වාසිය. අපි ග්‍රැෆිකල් රීප්‍රසන්ටේෂන් එකක් කරොත් අපිට මෙන්න මේ වගේ පැහැදිලිව අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියන එක. එතකොට තව එකක් ගත්තා. මෙන්න මේ ඩේටා සෙට් එක x සහ y කියලා සෙට් දෙකක් මම ගත්තා. දැන් x වල වැලියුස් ටිකක් තියෙනවා, y වල වැලියුස් ටිකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ දෙකේම mean and standard deviation කියන එක සමානයි. mean එක 9යි, x ගෙත් 9යි, y ගෙත් 9යි. standard deviation කියන එකත් මේක මම මේ දශම ස්ථාන ආසන්න වටේල තියෙන මේ ටය යනවා සමානයි තියෙන්නේ. එතකොට අපි දැන් සාමාන්‍ය මෙන්න මේ වගේ ගොඩක් ඩේටා තියෙනකොට එකපාරට අපි ඩේටා එකකින් එකට බලනවා අඩුයිනේ. මේකෙත් හැබැයි පැහැදිලිව පේනවා මෙන්න මේකේ අටේව ගොඩක් තියෙනවා කියන එක. ඒකත් එක්ක මෙන්න මෙතන විතරයි වෙනසක් තියෙන්නේ කියන එක පේනවා මෙතන පොඩ්ඩක් නිසා. ඇත්තටම මේක පොඩි වෙනස් වෙනස් අගයන් ටිකක් තිබුණොත් අපිට ඒකත් එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය mean standard deviation වගේ ඒවා දැන් සමානයි. හැබැයි මේ ඩේටා සෙට් දෙක වෙනස්. ඔය වෙනස අපිට මේ සමරි එකෙන් එකපාරට පේන්නේ නැහැ. එතකොට අපි මෙන්න මේ ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? minimum එක q1, median ඒ කියන්නේ q2, q3, maximum. හරි මේක දැම්මොත් යම් අදහසක් ගන්න පුළුවන්. මේ දැන් සමරි එක ටිකක් වැඩි කරා. අපි මේ අමතරව මේවත් ඇඩ් කරා. එතකොට අපිට තව වැඩිපුර අදහසක් එනවා මේ ගැන. හැබැයි ඇත්තටම මොකද වෙන්නේ, මේකෙන් අදහසක් ගන්න නම් අපිට මේ වයින් කියවෙන දේ මොකද්ද කියන එක, ඒ කියන්නේ ස්ටැටිස්ටිකලි නොලෙජ් එකක් තියෙන්න ඕන අපිට ඒ ගැන. එතකොට අපි ස්ටැට් කියන සබ්ජෙක්ට් එක ගැන යම් ප්‍රමාණයක් දන්නව නම් අපිට මේකෙන් අවබෝධ ගන්න පුළුවන් මොකද්ද මේ දෙකේ වෙනස කියන එක, x සහ y වෙනස් වෙන්නේ කොහොමද කියන එක. නමුත් ලොකුවට ස්ටැටිස්ටිකල් නොලෙජ් එකක් නැති කෙනෙක්ට මේක බැලුවත් එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙහෙම එක්ස්ප්ලෝට් කරොත් මෙන්න x ගේ මෙහෙමයි තියෙන්නේ කියන එක. y මෙන්න එක දණක වෙනස් වෙලා ගොඩක් දුරට එක ලෙවල් එකක ඉන්නවා. එතකොට අන්න වෙනස පේනවා. එත ඒකෙදි මේ ස්ටැටිස්ටිකල් නොලෙජ් එක කියන එක අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනෙක්ට මේ දෙකේ වෙනස අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අන්න විෂුවලයිසේෂන් වල වාසි. එතකොට පැහැදිලිනේ අපේ ඩේටා පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් විෂුවලයිසේෂන් හරහා. එතකොට මේක අනිත් වැදගත් වෙන්නේ කමියුනිකේෂන් වලදී. එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි යම් කෙනෙක්ට අපි ගත්ත රිසල්ට් එක ප්‍රසන්ට් කරද්දී
වගේ මේක ගොඩක් වැදගත්. හරි, එතකොට අපි බලමු මොන වගේ මෙතඩ්ස්ද මේවට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි දන්නවා මෙන්න මේවා ක්‍රම ගොඩක් තියෙනවා එක එක විදිහේ. දැන් මේක ගත්තොත් බාර් චාට් එක. ඉතින් බාර් චාට් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් අපිට මොනවටද? මේක සාමාන්‍යයෙන් කීපයක් කම්පයා කරද්දී කැටගරිකල් data වලට ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් අපි හිතමු මාසෙන් මාසයට සේල්ස් හරි ඒව කම්පයා කරන්න මේක වැදගත්. ඊට පස්සේ අපිට pie chart එක. pie chart එක ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ යම්කිසි set එකක කොච්චර අනුපාත වලින් තියනවද වගේ. එතකොට අඩු වැඩි වීමට වඩා අර කොච්චර නියෝජනයක් තියනවද වගේ එකට ඒක වැදගත්. line chart. එතකොට line chart එක අපිට ගොඩක් වෙලාවට මේ අඩු වැඩිවීම ට්‍රෙන්ඩ් එක ඒව බලන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පැටර්න්ස් කොහොමද කියලා අඳුනගන්න ගොඩක් වෙලාවට කාලෙත් එක්ක වෙනස් වෙන දේවල් ටයිම් සීරීස් වලදී ඒවයිදි වැදගත්. ඊට පස්සේ මේ හිස්ටෝග්‍රෑම් එක data වල විසිරීම ගොඩක් වෙලාවට අපි හිස්ටෝග්‍රෑම් එකෙන් බලනවා මොන මොන පරාසයන් අතරේද විසිරීලා තියෙන්නේ කියන එක. ඔගිව් එක එහෙම නැත්නම් කමියුලේටිව් ෆ්‍රීකවෙන්සි එක පාවිච්චි කරලා අපි අඳිනවා. එතකොට අපිට ඒකෙන් බලන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට වඩා අඩු හෝ වැඩි වගේවා කොච්චරක් ඉන්නවද වගේ හොයන්න ඒ වගේ අවස්ථාවලදී. ඊට පස්සේ ස්කැටර් ප්ලොට් අපිට දත්ත විසිරලා තියෙන මොන වගේද. ඉතින් අන්න ඒ වගේ විවිධ අවස්ථාවන් වලට ගැළපෙන එක එක විදිහේ ඒවා අපි යොදා ගන්නවා. මේව තමයි විෂුවලයිසේෂන් කියලා අපි කරන්නේ. එතකොට මේකෙදි ඇත්තටම අපිට මේ මොන එකද පාවිච්චි කරන්නේ කියන එක වැදගත් අපි බලන්න ඕන. ඒ කියන්නේ තියෙන data මොන වගේ dataද? categorical dataද? එහෙම නැත්නම් වෙන විදිහක dataද? අපි ඒව බලන්න ඕන. ඊට පස්සේ focus කරන්නේ මොකද්ද data වල? ඒ කියන්නේ අපි මේකේ trend එකක් අඩු වැඩිවීමක් බලනවද? එහෙම නැත්නම් ඒකේ යම්කිසි ඒ කොම්පොනන්ට් අතරේ රේෂියෝ එකක් බලනවද? අන්න ඒ වගේ මොන දේ සඳහාද? ඊට පස්සේ අපිට මේ පාවිච්චින වැලියුස් මොන වගේද? ඒ කියන්නේ data මොන වගේ dataද? මොකද අරමුණ? ඊට පස්සේ විශේෂයෙන්ම target audience එක. target audience එක කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ analyze එකක් කරලා ඒක present කරද්දී කාටද මේක කියන්නේ? අන්න ඒකයි මම කිව්වේ communication වලදී මේක වැදගත් කියලා. දැන් උදාහරණයක් විදිහට statistically අඳින මේ වගේ plot, scatter plot එකක්, histogram එකක් වගේ දෙයකට වඩා ඒ knowledge එක නැති කෙනෙක්ට අපිට bar chart එකක්, මේ pie chart එකක්, එහෙම නැත්නම් මේ line chart එකක් පැහැදිලි කරන්න ලේසි. එතකොට අපි දැනගන්න ඕන මේක ටෙක්නිකලි මේගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක ගැන දන්න ඔඩියන්ස් එකකටද අපි මේක කියන්නේ, නැත්නම් ඒක ගැන එච්චර දන්නේ නැති ඔඩියන්ස් එකකටද? ඉතින් ඒ අනුව අපිට ප්‍රසන්ට් කරන්න, විෂුවලයිස් කරන්න ගැළපෙන්නේ මොන මෙතඩ් එකද කියලා තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතන කීපයක් තමයි මේ අරගෙන තියෙන්නේ. තව ඒව මේකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට ඔය අපි කතා කරේ data visualization කරන එකේ වැදගත්කම, විෂුවලයිස් කරන්නේ කොහොමද, ඒකට පාවිච්චි කරන් තියෙන මෙතඩ්ස් මොනවද, මේවා ගොඩක් කෙටියෙන් මම මෙතන කිව්වේ. ඇත්තට මේක ටිකක් වැඩිපුර අපි දැනන් ඉන්න ඕන මොන මොන තැන්වලට මොන මොනවද ගැලපෙන්නේ, ඇයි අපි විෂුවලයිස් කරන්නේ. ඉතින් ඒක විෂුවලයිස් කරන එකේ වැදගත්කම දැන් පැහැදිලි ඇති. ඉතින් ඔය දේවල් එතකොට ඊළඟට අපිට පුළුවන්කම තියෙන්න ඕන R වලින්. අපි R වීඩියෝ කීපයක් කලින් කරානේ. R වලින් මේ එක එක මෙතඩ්ස් වලට data visualize කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕන. ඉතින් මම දැන් මෙතෙන්දි කරේ visualization වල වැදගත්කම සහ කරන්න පුළුවන් විවිධ ක්‍රම. ඉතින් R වලින් ඒක කරන විදිහ අපි ඉස්සරහා වීඩියෝ වලදී කතා කරමු. එහෙමනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.